කරමින් සුවසක් ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාසය ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු පිළිබඳ දරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතුමා කොළොන්නාව ජනතාව අමතන මොහොතේ डिजिटल यातितल पहसुकाम सहा तुरुतुरु ताक्षन अमात्य दरु अजित पेरेरा में तितुमनी කොළොන්නාව මැතිවරණ කොට්ටාසයට දැවැන්ත හයියක් ලබා දෙන මේ මැතිවරණ කොට්ටාසයේ සංවර්ධන ගමනේ පුරෝගාමියා නායකයා අපේ හිතාදර ගරු මරික්කාර මැතිතුමනි බුද්ධිද සිල්වා ගරු නගරාධිපතිතුමා අනුර ලියනගේ ගරු උපනගරාධිපතිතුමා ඉන්දික කුරුප්පු ආරච්චි ගරු විපක්ෂ නායකතුමා ප්‍රමුඛ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සංවිධායක මණ්ඩලයේ සියලු දෙනා මෙම මැතිවරණ කොට්ටාසේ අප පක්ෂයේ ජීවය ප්‍රාණය බඳු වූ ප්‍රයාදරණීය හිතාදර බලමණ්ඩල සමාජික මහත්ම මහත්මීන් පැමිණ සිටින මගේ දයාබර මවුරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සැමගෙන්ම අවසරයි මම අද ඉතාමත්ම සතුටු වෙනවා ඔබලාගේ නායක ගරු මරික්කාර මැතිතුමාගේ ඉල්ලීම පරිදි එක පැත්තකින් මේ කොට්ටාසයටත් රටටත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරගු වීරසිංහ මල්ලිමාරච්චි අපේ ගෞරවනීය ජනනායකතුමන්ගේ පිළිරුවක් විවෘත කරන්නට අවස්ථාව ලැබීම ගැන ඒ වගේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින දක්ෂතම මන්ත්‍රීවරයෙකුගේ මැතිවරණ කොට්ටාසේ
ආදරණීය ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා ගැන කරුණු කිහිපයක් මම සඳහන් කරන්නට ඕන. පළවෙනිම කාරණාව තමයි රණසිංහ ප්‍රේමදාස මගේ දයාබර පියාණන් සමග දුකේදී සැපේදී හැම අවස්ථාවකදී ප්‍රේමදාස ගමන වෙනුවෙන් ප්‍රේමදාස දර්ශනය ප්‍රතිපක්ති වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. ඔබලන්ට මතක් කරන්නට කැමතියි 87 88 කාලවකවා අපේ රටේ යම් දේශපාලන ව්‍යාකූලත්වයක් තිබුණා. එක්තරා වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට හිතවත්ව හිටපු කණ්ඩායම එක පෑන් පහරින් අයින් කරා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිසා කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය අහිමි වුණු පුද්ගලයෙක් තමයි වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා. ඒ තරමටම ප්‍රේමදාස චින්තනයට ප්‍රේමදාස දර්ශනයට සමීපව බද්ධව කටයුතු කරපු කෙනෙක්. මගේ පියාගේ දේශපාලන ගමනේ සාර්ථකත්වය තුළ එතුමා ජනාධිපතිවරයා වෙනවා. රටේ දැවැන්තම සමාජ සුබසාධන දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජනසභිය වැඩසටහනේ ජාතික නියම වුණේ වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා. යමෙක් දේශපාලන ගමනක් යනකොට අඩුපාඩුකම් තිබෙනවා, අඩු ලුහුණුකම් තිබෙනවා, ඒක ස්වභාවිකයි. නමුත් අඩුවෙන්ම අඩුපාඩුකම් තිබුණු පුද්ගලයෙක් තමයි වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා. මොකද හැමදාම දෛනිකව රණසිංහ ප්‍රේමදාස අන්වීක්ෂය සුපරීක්ෂාකාරීත්වයට ලක්ුණු පුද්ගලයෙක්. දිනපතාම උදේ පාන්දර 4ට කතා කරලා ඇහුවා, දැන් මොකද්ද ජනසවි වැඩසටහනේ ප්‍රධාන? දැන් ජනසවි වැඩසටහන කොයිතරම් දුරට ව්‍යාප්ත කරලා තිබෙද? මේ හැම දෙයක්ම අපේ ගෞරව වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමා කොළොන්නාවේ විතරක් නෙවෙයි මුළු රටේම අකුරට පිටට ප්‍රියා. මම විශ්වාස කරනවා අපේ මෛත්‍ර කරුණ මන්ත්‍රීතුමා ඉතාමත්ම දක්ෂ පක්ෂ හපංකම් තිබෙන හැකියාවන් තිබෙන අධිවේගෙන් ජනතාවට වැඩ කරන ජනතාවාදී පුද්ගලයෙක්. ඉතුරුනි දේශපාලනය තුළ තිබෙන උසස්ම ගුණාංගය තමයි කෙලෙහි ගුණ දැක්වීම. ප්‍රත්‍යුපකාරය තමන්ට කරගන්නවා වෙනුවට අනුන්ට සේවය කිරීම. මණික්කාර මැතිතුමා කොළොන්නාවේ සංවිධායකය වෙලා එතුමා කවදාවත් මල්ලිමාරච්චි නාමය අමතක කරේ කොයි තරම් අතිවිශිෂ්ට ක්‍රියාවක්ද?
මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙනුවෙන් පිළිවක් ස්ථාපනය කරන එතුමාට ගරු බුහුමන් දක්වපු ක්‍රමවේදය. ඒක අති විශිෂ්ට උසස් ක්‍රියා. දැන් බොහෝ අවස්ථාවල දේශපාලනයෙන් තියෙන කොට්ටාසයයි පහක් කියන වචනයයි එකට යන. බොහොම අමාරුයි උසස් කියන සහතිකය ගන්න. බොහොම අමාරුයි විශිෂ්ට කියන සහතිකය ගන්න. අතිශයින්ම අපහසුයි ප්‍රශස්ත පරිණත ඒ වගේ කියවන්න හරි. නමුත් මම විශ්වාස කරනවා මනිකාර මැතිතුමාගේ මේ අති විශිෂ්ට සුවිශේෂී දේශපාලන ගමන එතුමා නතර කරන්නේ කොළොන්නාව මැතිවරණ කොට්ටාසේ සංවර්ධනයේ සුරකුරයක් බවට පත් කරනවා. එතුමාගේ ගමන ශක්තිමත් කරන්නට මට ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය. ඒ උපරිම ශක්තිය මේ කොළොන්නාව මැතිවරණ කොට්ටාසේ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර බෙදින් තොරව මමත් එතුමාට ඒ හයිය ලබා දෙනවා කියන එක ආනන්දයි. විචාරක මිත්‍රවරුනි අවුරුදු තුනක් වාරක් අපි යමතිකම් කරා. මගේ පියාණන් මගේ මතකයේ හැටියට අවුරුදු 10 වාරක් නිවාස අධිකම් කරා. හැබැයි එදා නිවාස අධිකමයි අද අධිකමයි ගැන උන්ජි විග්‍රහයක් කරන්න. එදා රටේම හිටියේ එක නිවාසයක් කියලා. අද නිවාස කියන විෂය හයකට කඩලා. ඒ විවිධ අංශ විවිධ ශ්‍රේෂ්ඨ භාර නිවාස ඇමතිවරු හයක් ඉන්නවා. මේකේ මූලාරම්භය තමයි 1994. ඔබලාට මතක ඇති එදා ජනප්‍රියම වදන වුණේ 1000ක් වසරක භීෂණ දූෂණය. 94 රටේ ජනතාව තීන්දුව කරා 1000ක් වසරක භීෂණ දූෂණයට වැඩිය සාමයේ සමෘද්ධියයි අවශ්‍යයි. එතකොට සාමයේ සමෘද්ධියයි 94 ඇවිල්ලා කරපු පළවෙනි දේ තමයි ඒ බිහිවුණු ආණ්ඩුවට බහුතරය රැක ගැනීම සඳහා නිවාස අමාත්‍යංශයේ කැඩුවා කෑලි 6. දැන් නගර ප්‍රදේශවල නිවාස වගකීම අපේ චම්පිකවතුමාට බාරයි. උතුරු නැගෙනහිර නිවාස වගකීම ඒ පුනරුත්ථාපන උතුරු නැගෙනහිර සංවර්ධන අපිට බාරයි. ආපදාවක් වුණොත් ආපදා වෙනිසා අහිමුණු නිවාස හැදීම ආපදාම දිනවාරුදී දීවර නිවාස දීවරම දිනවාරුදී වතු ජලතා වෙනුවෙන් නිවාස ඉදි කිරීම වතු ශේෂ්ත්‍රයේ භාව වතු යටිතල පහසුකම් අපිට බාර. ඔහුම පහක් බෙදලා හයෙනි කෑල්ල මට දීලා තියෙනවා ග්‍රාමීය නිවාස. මේකට මම මේ කාරණා ඔබතුමාලට කියන්නේ දැන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව පොතක දන්නවා අපි දැවැන්ත නිවාස වැඩසටහනක් කරගෙන යනවා
අපි 2500ක් උදා ගන්නාන සැප්තැම්බර් අග වෙනකොට අපි ආරම්භ කරන ලබන අවුරුද්දේ ජනවාරි පළවෙනිදා තව ගම්මාන 5000ක් ඒවල් නෙවෙයි ගම්මාන 2019 2500 5000 වැඩසටහන ජනවාරි පළවෙනිදා තුන්වෙනි කියවර ගම්මාන 10000 ඔක්කොම ගම්මාන 17500 අවසාන වටේ උදා ගම්මාන 2500 ඒක මුළුමනින්ම උදා ගම්මාන 20000 අපි 20යි 25 වෙනකොට අපි අවසන් කරනවා හැබැයි නගර බල ප්‍රදේශ නාගරික කොට්ටාස කොළොන්නා වගේ වැදගත් කොට්ටාසයක් ගත්තොත් උදා ගම්මාන බිහි කරන්නට ඉඩක් නැහැ ඉඩම් සම්පත හිඟයි ඉතින් මගේ පියාණන්ගේ කාලේ තිබුණා මහල් නිවාස වැඩසටහන ජනතාවට දරාගත හැකි මුදලකට ලබා දෙනවා රටේ තියෙන මහා මූල්‍ය ප්‍රශ්න නිසා ඒකත් බොහොම අමාරුයි මේ චම්පි කරන්නක ගැටතුමා එතුමාගේ දක්ෂ පක්ෂ හපම්කම් උපයෝගී කරගෙන අමාරුවෙන් එතුමා එක කරගෙන යනවා නිසා කනගාටුවෙන් හෝ තමුන්නාසලට කියන්නට සිද්ධ වෙනවා හයෙන් එකේ නිවාස ඇමතිවර හැටියි මම මගේ වග කියන කුණුකුණුවක් ආකාරයට කරගෙන හැබැයි දැන් මට වගකීම් සම්භාරයක් වැඩි වෙලා තිබෙනවා ඒ ලැබෙන වගකීම් තුළ අපි මණික්කා මැතිතුමාව මේ මැතිවරණ පුත්‍රාසේ උපසිරු දෙන අනිවාර්යෙන්ම ශක්තිමත් කරනවාමයි කියන එක එක්තරුනේ ඒ වගේම මම ඔබලට කියන්නට කැමතියි අමතිකම් බාර අරගෙන රටේ ජනතාවට සේවය කිරීමේ ගමන ආරම්භ කරලා තියෙනවා. මේ ආරම්භ කරපු ගමනේදී අපිට හොඳින් එක දෙයක් අවබෝධ කරගන්න තිබුණා. ඒ කාරණා වන්නේ වර්තමාන අතිගරු ජනාධිපතිතුමා සමඟ රටේ විධායක ජනාධිපතිවරයා සමඟ ඉදිරි මාස 10 කාලයේ අපි එකට වැඩ කරන්න බොහොම ජනප්‍රිය වෙන්න පුළුවන් අපිව වැඩේ කරමු අපි විතරක්ම කරමු තනි බලයෙන් කරමු ඒ ඔක්කොම විහිළු පාට මේ ක්‍රමය තුළ කාට තනි බලයක් නැහැ 2015 ජනවාරි 8 වෙනිදා අපිට ලැබුණේ ත්‍රිත්ව බලය වරම ලැබුණා මෛත්‍රී කාල ශිරසේද මැතිතුමා ඉදිරි කරන්නේ රණදී ක්‍රමසිංහ මැතිතුමා ආද වැඩි කරන්නේ අපි හිත හදා ගන්නට ඕන රටේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා හරිද අගමැතිතුමා හරිද ඒ සංවාදීය විවාදය තවදුරටත් ගෙනියන්න අවශ්‍ය නැහැ ඒ හරිද වැරදිද කියන කාරණාව දැන් විසඳලා තියෙනවා ආයෙ 아무ත තර්ක විතරක් අවශ්‍ය නැහැ අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඥානාන්විතව කටයුතු කරන්න අරය වැරදි මම හරි මම වැරදි අරය හරි කියන්නේ කයිවරු ගගහින් එක නෙවෙයි කරන්න රාජ්‍ය බලය අතට අරගෙන මිනිස්සුන්ට සේවය කිරීමයි අද රටේ ජනතාව ඉල්ලන්නේ කියන එක මම අවස්ථාවට ප්‍රකාශ කරනවා ඉතින් අපි සුබදත් මිත්‍රශීලී
රාජ්‍ය බලයේ කියන හැන්දකට ගන්න ඕන. එක අතකට වෙන දාන්තයකට ගන්න ඕන. හැබැයි අස්තිතන අරගෙන මොකද කරන්නේ? රටට බෙදන්න ඕන. පුරවැසියන්ට බෙදන්න ඕන. තමන්ට බෙදා ගන්න බැහැ. මේ තමන්ට බෙදා ගන්න නෙවෙයි මේ කොළොන්නාවේ ජනතාව අරලියගහ මන්දිරයේ ගිහිල්ල අපේ මොනික්කාර මැතිතුමා දින 52ම මාහේ අරලියගහ මන්දිරයේ ඉඳගෙන අපි අපේ අගමැතිපත් කරගන්න වැරදියට ඉවත් කරපු අගමැතිපත් කරගන්න නිත්‍යානුකූල අගමැතිපත් කරගන්න මේ හැන්ද දුන්නේ තමුන්නාසලට බෙදලා. දැන් තමුන්නාසලට බෙදනකොට රාජ්‍ය පාලනයේ తాවකාලික භාරකම් වුණා. අපි මොකද්ද කරන්නේ? අපි දුෂ්කරක්‍රියා කරන්නේ. එකකට තේලෙන දුෂ්කරක්‍රියා කරන්නට. දැන් මෙතන මහත් වෙන්න ඕනේ අමතිය නෙවෙයි. මහත් වෙන්න ඕනේ රටේ ජනතාව. සුපෝෂිත ජීවිතේ ගත කරන්න ඕන බලධාරීන් නෙවෙයි මේ රටේ පොඩි මිනිහා. දැන් බෝ කියන්නේ ඕනේ පහුගිය දින 52 ඇත්තටම මම මහත්තුමෙක්. එන මොනවත් නිසා නෙවෙයි. ඉතින් හිතේ තිබුණු දුක මගේ තිබුණා ලොකු වැඩ පිළිවෙලා සතියකට උදා ගම්මාන 4ක් විතර කොට හිතල් බලන්න මේ සති 7 මේ දින 49 මොකද උනේ උදා ගම්මාන 28ක් යොමුුනේ. ඒ වගේම දිනපතා අපි ආරම්භ කරා උදා ගම්මාන 3 දෙකේ. එතකොට මේ සති 7 අපි දල වශයෙන් දින 50 කියන්නේ ඉඳගත්තු දින 52 ගම්මාන 150ක් ආරම්භ කරේ. දැන් මට අහුණ අපේ ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා මේ පාර්ලිමේන්තු විවාද අතුරු සම්මත විවාදයේදී වගකීම ගැඹුරු හඬකින් පාර්ලිමේන්තුවේ දැන් අපිට උපදෙස් දෙන්න කරුණා කරලා රාජ්‍ය පාලනයේ කොට මිනිස්සු ගැන හිතන්න පොදු ජනයා ගැන හිතන්න මගේ දින 52 මම සහන දුන්නා ඒ වගේම ඔබලත් සහන දෙන්න. දැන් මමත් මේක පොඩ්ඩක් අහගෙන හිටියා. අර ටියුෂන් ගුරුවරයා ටියුෂන් දෙනවා වගේ අපිට කියනවා අපිට උගන්වනවා මිනිස්සුන්ට සහන දෙනවා. නිකමටවත් මගේ මුණ බලලා නිගමනයකට ආවෙන මේ ප්‍රේමදාසගේ පුතාට කියන්නේ කියලා. ටියුෂන් පන්ති දෙනවා රටේ ජනතාව ගැන හිතන්නේ කොහොමද? රටේ ජනතාවට ශක්තිය දෙන්නේ කොහොමද? දැන් මම කියන්නම් තමුන්නාසලාට මේ දින 52 මහින්ද රාජපක්ෂ රජතුමන් හොර ආණ්ඩුවේ හොරකල්ලිය රටට කරපු පොඩි විඳ ඔබතුමන්ලා දන්නවද මහින්ද රාජපක්ෂ රජතුමාගේ හොර ආණ්ඩුවට පිටසින්ද වෙන්න අද රටේ දීකා රෝගීන්ට දීකා බෙහෙත් ප්‍රමාණවත් පිළිකා බෙහෙත් ඇනවුම් කරලා නැහැ. රාජිත සේනා මර්ධනතුමා කටයුතු කරන ආකාරයේ කටයුතු කරන කාලේ නොමිනේ ලබා දුන්න ස්ටෙල්ස් කරන සැක්කම් බෙහෙත් පිළ 40%, 50%, 60%න් අඩු කරා. පිළිකා බෙහෙත් වල කිසිම හිඟයක් තිබුණේ අද රජයේ රෝහල් වල පිළිකා සැක්කම් කරන්නට බැහැ. පිළිකා බෙහෙත්
මෙන්න ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ නීති විරෝධී ආණ්ඩුව රටට කරපු දෙයක්. තමත් මහා හානියක් කරලා. මං හිතන්නේ මේක ගැන කවුරු කියලත් නැහැ. කියපු දෙය ජනතාවට ප්‍රචාරය කරලත් නැහැ ඒ ආණ්ඩුව. දැන් මිත්‍රවරුනේ හැම අමාත්‍යංශයකටම අවුරුද්දකට වෙන්නම මුදලක්. 2018 මුදලක් වෙන්න. මේ මාස 52ට මොකක්ද වෙලා තියෙන්නේ? සාමාන්‍ය දින 52 මොකක්ද වෙලා තියෙන්නේ? පොදු ජනතාවට දිවල් හදන්න වෙන කරපු සල්ලි කම්බ සතයක් ඉගෙන කරලා නැහැ. වියදම් නමුත් මොකද වෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා? මොකද වෙන්නේ? අර වහින ජලය මහමුදට ගලාගෙන යනවා වගේ කෙලින්ම යවන්න වෙනවා. වියදම් නොකරපු සල්ලි ටික ආපහු මහා බලන්න. මම නිවාස අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛනය විතරක් කියන්නේ. රුපියල් බිලියන 2.6ක් වියදම් කරලා. සමහරවිට 2.7ක් වියදම් කරලා. ඒ කියන්නේ මිලියන 2700. ලක්ෂ වලින් ගත්තොත් 27ක්. දැන් දෙසැම්බර් 31 වෙනිදා අපිට මොකද වෙන්නේ? නිවාස අමාත්‍යංශයේ ගෙවල් හදන්නට ලින්ක් කරපු ලක්ෂ 27ක් එහෙම මෙයාම රාජ්‍ය මුදල් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් යම් ක්‍රියාපටිපාටියක් සවුන් නම් අන්තිමයි සමා වෙන්නේ. අන්තිමයි සවුන්. සමාවෙන්න මට පොඩ්ඩක් කතා කරන්න මේ හරියට කියන්නේ. දෝං කාණි වැඩි පොඩ්ඩක් සමා වෙලා මේ වොලිලි කරු කරු. මේ මිත්‍රවරුනි මම අහන්න කැමති ලක්ෂ 26000 නිවාස අමාත්‍යංශයේ තියා ගැනීම ඒකද රටට කරන යුතුකම? ඒකද මේ මහා දේශප්‍රීතිද? ඒකද මේ මහා දේශාභිමානය? මොකක්ද කරේ? 26 වෙනිදා හොරපාරෙන් ගිහිල්ලා හොරාණ්ඩු පිහිටි සිකුරාදා දවසේ මල්ලන ලියුම් කියුම් ඔක්කොම කියන අග්‍රාමාත්‍ය ලේකම්වරයා එවනවා ලියුමක් නිවාස අමාත්‍යංශයේ නිලධාරි කරගෙන ගිය නිවාස වැඩසටහන් සියල්ලක්ම අත්හිටවන කොහොමද වැඩි? එතකොට උදාගම්මාන 2500 හදන එක තහන දුන්නු නිවාස ණයවල දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි වාරයකේ ගෙවන්න තහන ෆවුන්ඩේෂන් මට්ටමේ තිබුණු ගෙවල් ටික දින 52ක් එක තැනම නතර වුණා. හැබැයි අතුරු සම්මත ගිණුම් විවාදයේදී ගරු ජනාධිපතිතුමා අපිට ටියුෂන් පන්ති දෙනවා. ජනතාව ගැනීම කරන්න, ජනතාවට සහාය දෙන්න, ජනතාව ආරක්ෂා කරන්න. මේ කවුද මේ කියන්නේ? ඒවල් හදන එක නතර කරන්නයි කියලා නියෝග කරපු පුද්ගලයා. මේ දේම සිද්ධ වුණා මිත්‍රවරුනි මගේ කියාගන්න අභාවයටපත් වුණා ඊට පස්සේ උහකටම නිසා ඊර්ෂ්‍යාව නිසා දේශපාලන වෛරය නිසා ඔක්කොම නතර කරා. අතපය ගමන නමුත් වෙනස් කරා. ගම්මුදාව ජන උදානයක් කරා. හැබැයි ගෙවල් හැදුන්නේ නැහැ. නම වෙනස් කරා. 94
වීරසිංහ මල්ලිමාරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් රට පුරාණකම කියා ක්‍රියාත්මක වූ ජනසභිය නංගිනස් කළා සමුදි වුණා. දැන් කොළොන්නාවට හම්බුණානේ ජනසභිය. ලැබුණානේ? ලැබුණානේ? මතක නැද්ද? ඒක ජනසභියෙන් දුන්නේ බඩකට පිරෙන්න. මාසෙකට 2500ක් දුන්නා. තව දුන්නා. හැබැයි සමුදියේ මොකද කරන්නේ? සමුදියෙන් ඒක කෑලි කෑලි වලට කපලා කොටලා අඩු කරලා හැම ග්‍රාම සේවා වසම් පිටවල දේශපාලනය කරන්නට කණ්ඩායමක් පත් කරා. ඇත්තටම තමන්ට තමන්ගේ දුප්පත්කමින් මිදෙන්නට නියාමක වුණේ නැහැ. ජනසභිය නියාමක වුණේ නැහැ. ජනසභි වැඩසටහනේ නියාමකය ගමේ දුප්පත් ජනතාව. දුප්පත් ජනතාව ගහක් යටක රැස්වීම තියෙනවා. තමන් තෝරගත්ත කවුද දුප්පතා කවුද පෝෂක. එතකොට සල්ලි තියෙන මිනිස්සුන්ට ජනසභි මල්ල ජනසභි සහනාධාරී කියන ඇයි සුදුස්සන් දෙන්නේ දුප්පත් ජනතාව ජනසභි ලාභී. නමුත් 94 මොකද වුනේ? ඒ පත්තුණු ආණ්ඩුව චිරහත් කාලයක් රාජ්‍ය බලයේ තියාගන්නට දෙන්නගානේ වසමකට පත් කරලා ඒකම පටන් ගත්ත තෝරන්න කවුද දුප්පත් කවුද පෝසත්. දැන් එහෙම වෙලා මොකද තියෙන්නේ? මොකද වෙලා තියෙන සමෘද්ධිය? ගමේ ඉන්න සුප්‍රසිද්ධ සල්ලි කියන පෝසකාට අද සමෘද්ධි උදරේ ඉන්නේ. ඒක තමයි ඇත්ත කතාව. තමුන්නාසලටම කියන්න කැමති. දැන් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 5ක රජයක් නේද? දැන් අපේ රජයේ ක්‍රියා කරන්නේ මාස 10. මාස 10 රජය. හැබැයි මේ මාස 10 තුල 24 පෑන 365 දවසේ රටේ తాවකාලික භාරකරුවන් වන අපි වරදාන වරප්‍රසාද ප්‍රතිලාප සියල්ලක් ප්‍රතික්ෂේප කරන්න හැම දසමයක් හැම සම්පතක් මේ රටේ පුද්ගලයෝ ඉලක්ක කරගෙන පොදු ජනතාව ඉලක්ක කරගෙන සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන මහපොළොවට පය ගහලා ජීවත් කරන අපේ රටේ නිහඬ බහුතරය ඉලක්ක කරගෙන ඒ සහන සංවර්ධනය ප්‍රතිලාපය සුබ සාධනය අපි ක්‍රියාත්මක කරන්න මේ මාස 10 මහා ලොකු ආර්ථික න්‍යායන් අස්සේ රිංගගෙන කටම කටම මේක දෙනවාද මේක නැද්ද කාලේ රත කරන්න බෑ. එහෙම කරන්නෙත් නැහැ. මම ඔබලට කියන්න කැමති මේකට කියන්නේ නත්තල් සමය කියලා. දැන් නත්තල් සමයට හැමෝම තමන්ගේ පුද්ගලික සැප සඳහා දැන් කාලේ පටන් අරන් ඉවරයි. මම ඔබලට කියන්න කැමති ලබන සෙනසුරාදා ඉරිදා අපි උදාගම්මාන තුන අනුරාධපුරයේ උත්තරමේ විවෘත කරලා අපේ ගමන අලුත් අවුරුද්දකට ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා. ඒ නිසා මේ වේදිකාවෙන්නේ රාජ්‍ය බලය තුලින් මුදල් හම්බ කරන ඇමතිවරුනි. අතේ තියෙන සත පහ ජනතාව විමුණි කැප කරන උදාරතර ඇමතිවරු කණ්ඩායමක් අද අපි සමග වේදිකාවේ. මම ඒක ගැන ආරම්භ කරනවා. මම ඒක ගැන සතුටුයි. එනිසා අපි සියලු දෙනාම අවබෝධ කරගන්නට ඕන මේ දින 52 ගැන මහා ලොකුට කතා කරමු.
මගේ අමාත්‍යංශයෙන් ලක්ෂ 26000 ආපහු මහා භාණ්ඩාගාරයට අර දින 52 ගෙවල් හදන මිනිස්සුන්ට මේ සල්ලි ටික නොදීම තුලින් යනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න. අනිත් අමාත්‍යංශවල මහා මාර්ග අමාත්‍යංශෙන් කොච්චර යනවා ඇති සමුද්‍රි අමාත්‍යංශෙන් කොච්චර යනවා ඇති අධ්‍යාපන අමාත්‍යංශෙන් සෞඛ්‍ය අමාත්‍යංශෙන් කොච්චර යනවා ඇති ගමට හිතලා බලන්න. සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කරපු සල්ලි ටික පාවිච්චි කරලා පිළිකා බෙහෙත් ටික ගෙනල්ලා නමු අර සාහට කියලාගෙන සෝවාන් සක්මුදාගාමි අනාගාමි අරහත් භාවය ලැබුණු පුද්ගලයා වගේ මහා කුල දේශනා කරා. විනුමනන් රහත් භාවය ක්‍රියාකාරීත්වය දේවදත්ත අජාසත් ක්‍රියාව දේවදත්ත අජාසත් පෙනුම රහත් භාවය මේ නිස්සවරුනි කරුණා කරලා පෙනුමට රැටෙන්න එපා. ඔය ලිප්ස්ටික් වලට මේකප් වලට ඔය මහා ගාම්භීර උඩු රැවුල් වලට සුදුසුදු ගුහුණු වලට පෙන්පත් ගුහුණු වලට ඔබලා රැවටෙන්න. අන්න මිනිස්යාගේ ඇස් දිලිලා තියෙනවා ඇස් වලින් කබ එළියට එනවා නම් හැමතිගේ මුන්න හොඳටම හලු වෙලා නම් දහඩිය පෙරාගෙන වැඩ කරනවා. සරප්පු සපත්තු නැතුව මහපාර යනවා. අන්න ඒකට ලකුණු දෙන්න කාලය ඉන්න තියෙන්නේ. දැන් තමුන්නාන්සලා මේ ලිප්ස්ටික් කියුබෙක්ස් මේකප් වලට වැඩිම කාලේ නතරක. දැන් තාම අපේ මූණම් බලන්න බඳින් මේ පද්දා දින 52 වැඩක් කරන්නේ නැතුවම අපි ඇත්ත කියන්න ඕන බොහොම දුකෙන් ඉති බොහොම හාන්සියෙන් ඉති මට ඇත්තටම හරියට නිින්දක් පිළිගන්න. ඒ මොකද මට එනවා නිවාස අමාත්‍යංශෙන් තොරතුරු අයියෝ සර් අපිට ලීන් වල තියෙනවා වැඩ ටික නතර කරන්න කියලා සල්ලි ටික දෙන්න එපයි කියලා ගෙවල් හදන්න එපයි කියලා උදාකම්මාන වැඩසටහන නතර කරන්න කියලා ඒ පිළිබඳව අපි ලොකු කණගාටුවක් තියෙනවා. හැබැයි රැයට ප්‍රවෘත්ති බලනකොට මෙන්න එනවා සුදුසුදු ප්‍රතිරූපයේ ලස්සන ජාති ගැලවෙනවා ඇවිල්ලා කියනවා රණවීරවකට බාරයි රණවීරවකට ජාති ආගමකට බාරයි. හොඳට මතක තියාගන්න කතාවයි ක්‍රියාවයි අතර වෙනස දෙයියන් දෙනාමක තමුන්නා කියලා අවබෝධ කරගන්න. මොකද අවසානයේ රූපට චිත්‍රයට ප්‍රතිරූපේ ඔබලා රැවටුණා පරදීගේ මම නෙමෙයි පරදීගේ යමතුවරු නෙමෙයි පරදීගේ බුදු ජනතා නැතිවෙන්නේ ඔබලට නොලැදෙන්නේ ඔබලට පීඩනයට අසහනයටපත් වෙන්න පිළි ඒ නිසා මම ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා අලුත් විදිහට දේශපාලනඥයෝ මනින ආකාරයේ යන වලින් හිතලා බලන්න. අවසාන වශයෙන් මම උගලට කියන්න කැමති කවක් අද ගන්නවා. දැන් මේ බොහෝ නාලිකාවන් අද මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. මේ මාධ්‍ය නාලිකා ඔස්සේ ඔබලා අහලා තියෙනවා බොහෝ නායක කාරකාදී රටේ ලොකු ලොකු සංඛ්‍යාලයකට ඉදිරිපත් කරනවා. සංඛ්‍යාලයකට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවට හැඟීමක් දෙනවා ජනතාවට සැපයි ජනතාවට හොඳයි ජනතාව තෘප්තියි. සංඛ්‍යාලයක නලින් වෙනවා. දැන් මම අහලා තියෙන දෙයක් තමයි රටේ නිෂ්පාදනය එකතු කරලා වටිනාකම එකතු කරලා
රටේ දල වශයෙන් ජනගහනය ලක්ෂ 220ක් රටේ මුළු නිෂ්පාදන ආදායම වටිනාකම එකතු කරලා ලක්ෂ 220ක් බෙදලා කියනවා මගේ අම්මේ තම දේශීය නිෂ්පාදන ඩොලර් 4000ක් කිට්ටුවක් එහෙම කියන අර මුළු ගාන එකතු කරලා රටේ ඉන්න ලක්ෂ 220ක්ම බෙදලා කියනවා ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් පණිවිඩ අපි දුප්පත් රටක් නෙවෙයි අපි මැටි ආදායම් රටක් දැන් මේ කාටද කියන්නේ ඒ අපේ ජනතාවට කියන්නේ එතකොට වික්‍රමරුනි ඔය දල දේශීය නිෂ්පාදනයේ කියන වචනය කියනකොට ලෝකෙ හඳුනාගෙන තියෙනවා රටක සෞභාග්‍යය මනින තවත් ක්‍රම ඒක තමයි දල දේශීය සතුට දල දේශීය ජනතා සතුට බූටානයේ කියන රටේ මේ අලුත් ක්‍රමය හොයාගෙන තියෙනවා හැබැයි දල දේශීය සතුට ඔයලා බලනකොට අර අංක ගණිත සංඛ්‍යාවේ කරන විද්‍යාව ටොම් පචයන් බවට පත් දැන් මට කියන්නකෝ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000යි මේ කොලොන්නාවේ ඉන්න කමකරුවට හම් වෙනවා ඩොලර් 4000යි දුප්පත් මිනිස්සුන්ට හම් වෙනවා නැති වෙදි මිනිස්සුන්ට හම් වෙනවා කුංචි මිනිහට හම් වෙනවා ඇත්ත වශයෙන්ම නේද හැබැයි ඒක පුද්ගල ආදායම නෙවෙයි ඒක පුද්ගල සතුට ජනතාවගේ තෘප්තිය අර බූටානයේ වගේ ගණනය කරොත් කෙලින්ම රටෙන් 150ක් 60ක් කියයි අනේ අපි ඩොලර් 4000 තියන් මෙච්චර ප්‍රමාණයක්වත් අපි දැකලා නැහැ ඔය ඔක්කොම ටොම්පච සමාජයේ ඉන්න ලොකු ලොකු මනුස්සයන්ට හම්බෙන්නේ ඩොලර් කුට්ටි ගණන් ඒක පුද්ගල ආදායම හැබැයි අපිට නම් මහත්කෝ ඩොලර් 4000 දැකලවත් නැහැ පෙනිලවත් නැහැ ඊනකින්වත් දැකලා නැහැ ඒසම් මම විශ්වාස කරනවා ඔය අංක ගණිත ජිල්මාට් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න ආර්ථික වර්ධන වේගය අපේ ආන්දෝලනේ 100%, 108%, 104%, 105% අනේ ගමින් ඉන්න ගුයියගෙන යනවා මොකක්ද මහත්කම විදියට මට නම් 105ක් ලැබිලා නැහැ මගේ නම් ජීවන මට්ටම එතනම මම එක තැන මඩ වගුරුක අවුරුදු ගණනාවක් ඉරිලා ඉන්නවා මට නම් ඔය ලොකු ලොකු මහත්තුම කියන සහනේ මට නම් ලැබුණේ නැහැ ඒ නිසා අපි බලන්න ඕන දල දේශීය නිෂ්පාදනය නෙවෙයි ආර්ථික වර්ධක වේගය නෙවෙයි මිනිස්සුන්ගේ දල දේශීය සතුට තෘප්තිය දැන් ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනවා ඒ රජී මේ රටේ ආර්ථික වර්ධන වේගය තුල රටේ ආදායම 152% ආදායම් භුක්ති විඳින්නේ කොස්ම 120. ඒ කියන්නේ ඇති හැකි නිය කෝටිපතිය ප්‍රකෝටිපතිය බවට පත් කරනවා. හැබැයි රටේ ආදායමෙන් දුප්පත්ම 120 ලබා ගන්නේ 104ක් වැනි සුළු ප්‍රතිශතයක්. ඒක සල්ලි කාර්යයට 152යි. පොඩි මිනිහට 104. ඇති හැකි නැති බැරි පරතර. අද ඉන්නේ නම් වැඩි. ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියන සමාජිකය 4ක් නඩත්තු කරන්නට මාසිකට ලැබෙන්න ඕනෙලු අඩුම ගානේ රුපියල් 56000ක් ආදායම් මාසිකට පොඩ්ඩක් හිතලා බලන්න මේ රටේ ලක්ෂ 220කට මාසිකට රුපියල් 56000ක් ආදායමක් ලබන ඒ කියන්නේ අවුරුද්දකට ලක්ෂ 6කට වැඩි ආදායමක් ලබන කවුරු කොච්චර ඉන්නවද අපේ රටේ දැන් උස් අසුන්වල ඉඳගෙන රජ මාලිගාවල ඉඳගෙන
වායු සමීකරණය කරපු කාමරවල ඉඳගෙන රැසිකිලියත් වායු සමීකරණය කරපු හැමතිවුරු ඉන්නවා පහුගිය කාලේ අපේ අනුගෝ යටතේ පහුගිය කාලේ රැසිකිලියත් එයා කන්ඩිෂන් කරගත්තා දැන් ඒකට කිව්වහම රට සුපෝෂිතයි රට ස්වයංපෝෂිතයි රටේ සෞභාග්‍යය පිළිලා ඉඳිලා දලනවා වැක්කිරෙනවා ඒ තරමට රට හොඳින් ඉන්නවා හැබැයි මාලිගාවෙන් පහළට බෑ වීදියට බෑ ගමට බෑ නගරයට බෑ පුංචි මිනිස්සුන්ගේ නිවෙස් වල දහනවා කරා ආය හන්ද දෙයක් නැහැ මුහුණන්න පේනවා අසාධාරණයි මේ අසීරුතාව මිතුරුනි එහෙමනම් අපේ රජය කටයුතු කරන්නේ ඒ නැති බැරි අහිංසක අසරණ ජනතා එයාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නේ දැන් අපේ නම ලියවෙනකොට කියනවා ගරු සජිත් ප්‍රේමදාස යන යන කර පොලිසිය මහත්තයෙක් සරුද්දා ඉක්මනින්ම උත්සව වලට යන්න ඕන හිඳලා ඉස්සරහ යනවා මේ පොඩ්ඩක් අපි සීමා කරලා තියෙන න්‍යාය න්‍යාය කියලා ගහගෙන යන මොකද නැත්තම් මේ උත්සව වලට යන කරා නම් ඔය කොච්චර ගරුණම් තිබුණා කොච්චර තාන්න මාන්න පට්ටම් තිබුණා අපි අමතක කරන්න හොඳ නැහැ අපි ඔබලගෙන් ගරුණාව ගත්ත ඔබලගේ සේල් දැන් මෙතන වෙලා තියෙන්නේ අපි හාමුදුරු වෙලා ඔබලව හරිනුවේ පාලකව හාමුදුරු බුදු ජනතාවව හරිනු ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත පාර්ලිමේන්තුවේ 225 වහල්ලු ඔබල හාමුදුරු ඔබලයි බලවතු මේ කවුරු හරි හිතාවනේ අවුරුදු පහෙන් පහට ආණ්ඩු ගිහි වෙනකොට අපි සදාකාලිකව මේ කුකුලේ ඉන්න සදාකාලිකව අපිට කරුණාව ලැබෙනවා කාන්නමාන පට්ටම් තනතුරු වරදාන වරප්‍රසාද ලැබෙනවා කියන්නේ එහෙනම් ඉතින් දේශපාලන ආයුෂ මොකක්ද කියන්නේ මතක තියාගන්නට ඕන අපේ දේශපාලන ආයුෂ තීන්දු කරන්නේ අපේ හාම් පුත්තු වල ඔබලයි මේක මේ බොහෝ දෙනෙකුට පැටලිලා තියෙනවා. මම පැටලිල්ලනේ වැරදි කරන්නට. ඒ පැටලිල්ල අපි නිවැරදි කරනවා. ඒකේ ආයේ වචන දෙකක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයක් හැටියට අපි ශීඝ්‍රගාමී සංවර්ධනය ඉදිරි මාස 10 අතට ක්‍රියාත්මක. මෙතනදී අමාරු මොකද කිව්වා වගේ අපි කාලේ විඩං උපරන්න තොඳ නැහැ. අපි ඇයි මේක කරන්නේ ඇයි මේක කරන්නේ? දැන් මොන කතාවද දැන් හැඳ හම් වෙලා තියෙන්නේ? බොරුවට කටේ තියෙන කෙල ටික නාස්ති කරන්න නැතුව බොරුවට වෙනම දේවල් කරන්නට මහන්සි වෙන්නේ නැතුව දැන් ඉතින් උපදින්නේම නිදි මරලා කට්ට කා දුක් විඳ වේලි වේලි තෙලි තෙලි දූවිලි කාගෙන පස් හරි කාලා අපි අපේ ජනතාවට පොරොන්දු වෙච්ච දේ කරන්න ඕන. එනම් මම සියලු දෙනා පැහැදිලි වුණ ප්‍රතිඥාවක් දෙන්න. අපේ මේ සභාවේ ඉන්න දරු ජනතා සේවකයෝ, ඇමතිවරුන්ට තියෙන දරු ජනතා සේවකයෝ මේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබලට කියන්න කැමතියි 26 වෙනිදා ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයෙන් පසු මේ බිහිවලා තිබෙන්නේ අලුත් දැක්ම අලුත් ගමන අලුත් දර්ශනය පොදු ජනතාව හාම්පුත්තු කරගෙන දේශපාලඥයෝ වහලුන් බවට පත් වෙන අලුත් ක්‍රමයකින් වැඩ පිළිවෙලකින් ඉදිරියට යන අපි වැරදි අවබෝධ කරගෙන තියෙන අපි හොඳ දේවල් තවදුරටත් ශක්තිමත් කරගන්න මේ මාස 10ක කාලය තුල රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් ඔබලට පොළොන්දු වෙනවා
එක්කෝ වැඩ ටික කරනවා එහෙම නැත්නම් මම නම් ගමල ගහලා ගෙදර යනවා දෙකින් එක දූෂණ බෑ වංචා බෑ හොරකම් බෑ මරකම් බෑ තාරණ පීඩන බෑ දැන් මේ මයික්‍රොෆෝන එකට මම නම් පැයක් විතර කිව්වනේ මේ කියපු දේ අපි ක්‍රියාවට නම් වන්න ඕන දැන් කයි ඇති අයිවාරු අහල 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 රටේම ජනතාවට තිත්ත වෙලා අද උඩුකාරින්ට ඇදී මිනිමරුවන්ට ඇදී නරක දේවලයක් දේශපාලඥයන්ට ඇදී ඇත්තම කතාව ඒකයි කයි වැඩි වැඩ හැබැයි කොළොන්නාවේ උමනා වාසනාවක් ඇයි කයියක් තියෙනවා වැඩක් තියෙනවා වචනේ පරිසමාර්ථයෙන්ම ඔබලාට මරිකා රජතුමා උපරිම ජනතා සේවාවක් ඉටු කරනවා කියලා අපිට බය නැතුව එළිපිටම කියන්න පුළුවන් එතුමාගේ ජනතා සේවාව තවදුරටත් ශක්තිමත් කරන්නට ප්‍රේමදාසගේ පුතා දෙන්න පුළුවන් උපරිම හරිය ලබා දෙනවා කියලා දැන් වික්‍රමුනි හොඳ කියන වගේම පොඩක් නරකක් කියන්න ඕනේ. එතුමාට තියෙනවා මේ ළඟදී ඉඳලානේ කාලයක් තිස්සේ ඒක පොඩක් නැති කරවලා දාන්න ඕනේ. මොකද අපේ තාත්තා සුචරිත ව්‍යාපාරය ආරම්භ කරේ මේ එක තැනක ඉන්න බෑ මේ ගාය වැඩි. මම කිව්වා මොකද මේකට හේතුව කියලා. ඇස් ඉදිරි පිටම ගෝන් ලී බ්‍රිස්ටල් නේරමෙව කක්කන් ගාලා ඉවර වෙනවා. සිකර බොහොම යනවා. ඒ නිසා දැන් මම එතුමා සුචරිත ව්‍යාපාරයේ සමාජිකික කරගන්න යනවා. අර සිගරට් ගහන එක පොඩක් අඩු කරලා සමෘද්ධි ශේෂ්ත්‍රය බාර ගණ්ඩව සුසු පුද්ගලෙක් අද ඇමති වෙනවා. බොහෝට කයිවාරු ගහනව නෙමෙයි. මම සම්මාසයක් කිව්වා. අතින් වියදම් කරලා වැඩ කරන ඇමති වෙනවා. මම දයාගමගේ ඇමතිතුමා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අම්බාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරා. පොඩි තැනකින් ඇවිල්ලා තමයි අද එතුමාගේ ශක්තිය. එතුමාගේ සමාජයේ හොඳ ආර්ථික තලයකට ලැබිලා තියෙනවා. ඉතින් පොඩි දැනකින් ආපු නිසා එතකොට උඹලාගේ දුක තේරෙනවා. මම විශ්වාස කරනවා සමෘද්ධි ශේෂ්ත්‍රයේ දැවැන්ත කරියක් කරලා විශේෂයෙන්ම දශක 20ක කාලයක් සමෘද්ධි සහනාධාරයේ දෙන්නට සුදුසු අපේ සමාජිකයෝ මේ සාධාරණත්වයේ ඉටු කරන්න පුළුවන් හොඳ දක්ෂයෙක් අද සමුද්‍ර ව්‍යාපාරයේ බාරවන් තිබුණා කියන එක මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම අපේ නීතිඥ අජිත් පෙරේරා ඩිජිටල් යටිතල පහසුකම් සහ පොරොත්තු තාක්ෂණ රැකතුම. පුදුමල දැකලා ඇති ඉතාමත්ම රසවත් ආකාරයෙන් ඕනෑම කරුණක් මේ සාමාන්‍ය ජනතාවට තේරෙන්න කතා කරන්න පුළුවන් දුර්ලභ දේශපාලනයේ අපි අජිත් පෙරේරා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කිරීමේ සැපෙන්නේ එතුමාගේ නීති ශක්තිය එතුමා එකතු කරලා දැනට කාර්යභාරයක් ඉෂ්ට කරනවා එහෙනම් ඇත්තටම දැන් අද වේදිකාවේ ඉන්නේ හොඳ සුපිරිම කණ්ඩායම අපේ ලෙනට් කරුණාරත්න අපේ මහත්යයි කියලා කියන්න පුළුවන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහත් අවිස්සාවේ සංවිධායකතුමා එතුමා ඇතුළු මේ කොළොන්නා වාසනේ පොදු ජන සේවකින් රැසක් සිටිනවා ප්‍රේක්ෂක ජාතික පක්ෂෝ ඒ සියලු දෙනාටම අපි සුමුණ ඒ සියලු දෙනාටම ඒ ස්තුතිය ඒ සුභපතින සහ ස්තුතිය දෙන්න අපේ මේ ගමන හරහා අපි ජනතාවගේ විශ්වාසය දිනාගෙන අනිවාර්යයෙන්ම පොදු ජනතාව ජීවත් කරන යුගයේ නැවතත් වරක්
රණසිංහ ප්‍රේමදාස බීරසිංහ මල්ලි මාරච්චි නාමයෙන් අපි අනිවාර්යයෙන්ම මේ රටේ දියත් කරන ඒ ගමන දියත් කරනකොට කොලොන්නාව විබලට මරික්කාර රජතුමක් සමග අත්වැල්ලදගෙන යෝධ බල යෝධ ශක්තිය ලබා දෙන්නට අපි සම්මා සම්බුදු සරණ අස්සලාමු අලයිකුම් වණක්කම් කිරිබේ